චතුරිත්ති විමාන නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුත්තස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙවුදුව. ඔබ ඔය සුන්දර රූපෙන් පැබලෙමින්න්නේෙන්නේ හැම දිසාාවක්ම බබලුවන ඕසදි තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රියඋපදවන මේ සැප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාව ඇති පින්වත්්‍යවුතුව. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක් ද ඔබ කළේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලි ඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිතෙන එලියෙන් හැම දිශාවම බබ ලැවනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය ඇහුවේ ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මෙ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මෙහෙ මයි පිළිතුරුදුන්නේ. ඒ සිකා කියන රටේ කඳුපෙදසක තමයි පන්නකත කියන රම්්‍ය වූ නගරය තිබුණේ. එහේ තමයි මංහිටියේ. දවසක් ස්වාමීන්වහන්සේ නමක් පිණ්ඩපාතේ ගැඩියා මංවුන් වහන්සේට ඇහළමල් කලබක් පූජා කළා ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහනුපාව සම්පන්න වූ ස්වාමි ඉන්වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි මගේ සිරුුවෙන් විහිදෙන එලියෙන් හැම දිසාවම බබලනවා. වරහන්තුළ ඉන්දී වරදායිකා. පින් වද්‍යවුදුව ඔබඔය සුන්දර රූපෙන් බැබලෙමින්න්නන්නේ හැම්ම දිසාාවක්ම බබලුවන ඕසදීතාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද? මොනවගේ පිනකින්ද ඔබට මේවලැබුණේ. සිත්තට ප්‍රියෝපද වන මේ සම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුභාවඇති පින්වත් දෙවතුව මිනිස්ලෝකෙ ඉන්න කාලදේ මොනවගේ පිනක්ද ඔබ කලේ! ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලඉන්න පින මොක්කක්ද ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම්ම දිශ්‍යාවම බබලනවා. මොගල්ලාාන මරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑහේ ඒ ගැන ඒත් දෙවදුව ගොඩාක් සතුට වුණා. මොනවාගේ පින්කම්වලින්ද මේ සැපලැබුණ කියන ප්‍රශ්නයට ඇය මිහෙමයි පිළිතුරුදුන්නේ. ඒසිකා කියීනරටේ කඳුපෙදසක තමයි පන්නකත කියන ්‍රම්්‍ය වූ නගරය තිබුණේ එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන් වහන්සේ නමක් පින්ඩපාති වැඩියා මංඋන්වහන්සේට නිල්මහනිෙල්මල් කලබක් පූජා කළා. ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය ෝපද වන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස. මිනිස්ලෝකෙදී ඔය පිනතමයි මංකරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕකතමයි මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිසාාවම බබලනවා නීලුපපලදායිකා පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දරරූපෙන් බැබලෙමෙන්න්නේෙන්නේ හැමත් දිස්සාාවම බබලුවන ඕසදීතාරුකාවක් වගේ ඇත්තැන ඔබට මෙවැනි ලස්සනක් ලැබුණි කොහොමද මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපදවන මෙ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුභාවඇති පින්වත් දෙවුදුව. මිනිස් ලෝකෙ ඉන්න කාලදි මොනවගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔය පැබලි පැපලීන්න පින මොක්ද. ඔබේ සිරුරෙන් ිහිදෙන එලියෙන් හැම්ම දිසාාවක්ම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවෙක් ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටුබුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණි කියන ප්‍රශ්නයට ඇය මෙහෙ මයි පිරිතුරුදුන්නේ. ඒසිකාකීනරටේ කඳුපෙදෙතක තමයි පන්නකත කියන ග්‍රම්ය වූ නගරය තිබුණේ එහේ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන්වහන්සේ නව පිණ්ඩපාති වැඩියා මං උන්වහන්සේට නෙළුම්මල් කළබක් පූචා කලාා. ඒ නෙළුම්වල සුදදු මූල් තියෙනවා. කොළ පැහැති පත්‍රතියෙනවා. විලේ තමයි ඒවා හැදුනේ. ඒ පිණින් තමයි මෙවැනි ලස්තනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ! සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පිනතමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව මේ බැබලි බැබලින්න පින ඕක තමයි මගේ සිරුරෙන් බිහිතෙන එලියෙන් හැමදිසාාවව බබලනවා. ඕදතමූලදායිකා පින්වත් දෙවුදුව ඔබෝය සුන්දරරූපෙන් බැබලමෙන්න්නේෙන්නේ හැම දිසාාවක්ම බබලුවන ඕසදී තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රියවපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහනුපාව ඇත පින්වත් දෙවුදුව. මිනිස්ලෝකෙ ඉන්න කාලද මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබැලි පැබලින්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිස්සාවම බබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තවයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙවුදුව ගොඩාක් සතුටු වුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණකීන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරුදුන්නේ. මං සුමනා. ඒසිකා කියනරටේ කදුුපෙදෙසක තමයි පන්නකත කියන රම්්‍ය වූ නගරය තිබුණේ. එහෙ තමයි මං හිටියේ. දවසක් ස්වාමීන්වහන්සේ නමක් පින්ඩ පාත වැඩිය මං උන්වහන්සේට ඇදදළපාටීන් යුතු දෑසමන්මල් කැකළු පූජා කළා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණෙන්වයි මේ සම්පත් ලැබුණේ. සිත්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස මිනිස්ලෝකෙදී ඔය පින තමයි මංකරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලීන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිතන එලියෙන් හැමදිසාවම බබලනවා.